බිකයාෆලි ඕල් ෆෝද අතරඳව නතින් ෆෝද ඇතින් අයිබෝන් කල පිළිගන්න රට චාලකට සිල්දනාවම ඉතින් අදට අදනවීයේ හෝ පෙරේදා මට ගොඩ සතුපු දවසක් මගේ සබ්ක්‍රයිබස්ලා දාහ සම්පූර්ණ සහයෝගය ලක්ෂ සිරනාටම අපටම අපි කල්ල තියෙනවා බොහොම ස්තුතියි කියලා. ඉතින් YouTube එක තුළ මේ කලපු කඩයිමක් ඉතින් සබ්ක්‍රයිබස්ලා දාහ සම්පූර්ණ කරගන්න ගොඩාක් අය වෙහෙස් මහන්සි වෙනවා. ඉතින් ඒක මට පෙරේද දවසේදි මට සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. වැඩ නිසා තමයි මට වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඉතින් මේ දාහ තුල ගොඩක් ඇඳීම් වැළපීම් ඉවසීම නැති තැන් ඉවසීම ඇති තැන් ගොඩක් දේවල් පුරුදු කරලා දුන්නා. ඉතින් ගොඩක්ම සපෝසප් තමයි මේක වෙලා තියෙන්නේ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා දාහ ඇතුළත. ඊට අමතරව උදව් කරකෝය ගොඩක් කියලා දෙන්නේ හිටියා. ඒ දෙන ගැන මිට කලින්ම සඳහන් කරලා තියෙනවා. ඉතින් සමහර නැවත නැවත කට්ටිය ගැන කියනකොට ඒ කට්ටිය කැමති නැද්ද දන්නේ නැහැ මම කැමති වාට. ඉතින් ගොඩක් ස්තුති හැම දෙරෙට්ටම. ඔයාලගේ එක සබ් එක මට මිල කරන්න බැරි තරමට වටිනවා. තව දෙයක් කියන්න ඕන. දැන් කට්ටිය YouTube channel එක පටන් අරගෙන සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 200 300 400 500 600 800 ඔය වගේ ගණන් වල ඉන්න අයත් ගොඩක් ඉන්නවා. ඉතින් සැලෙන්න එපා මේක තුල ඉරිසියාකම් කරන අය ගොඩක් වැඩි. ඒ කියන්නේ හිත හොඳින් කරන අය ගොඩක් වැඩි. මම කියන්න ඕන දෙයක් තමයි දැන් අලුත්ම විදිහට යන්නේ ඉතින් ගොඩක්ම මම ඔයාව සබ් කරා ඔයා මාව සබ් කරා අන්න ඒ වගේ එහෙම සිස්ටම් එකක් තමයි යන්නේ. හැබැයි මම මේ YouTube එකට ඇවිල්ලා මේ කාලය තුල කිසිම තැනකදී මම කෙනෙක්ට බොරුවට කියලා නැහැ මම ඔයාව සබ් කරා ඔයා මාව සබ් කරා කියලා. අනිවාර්යෙන්ම මම සබ් කරනවා මගේ සබ් එක 100%ක් ස්ථිරයි. ඒක මම ජීවිතේට මම අයින් කරන්නේ නැහැ. හැබැයි ගොඩක් අය ඉන්නවා කියන්නේ සුළු පිරිසක් ඉන්නවා සබ් කළා පැය දෙක තුනක් දවසක් ගියාට පස්සේ එයා කරපු සබ් එක අයින් කරගන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් එහෙම කරන්න එපා. ඔයාට කෙනෙක්ව සබ් කරා නම් අනිවාර්යෙන් ඉඩක් වෙලාවක් තිබුණොත් අනිවාර්යෙන් ගිහිල්ලා එයාට කමෙන්ට් එකක් දාලා ඔයා සබ් කරලා එන්න. ඉතින් ගොඩක් මම කියපු කාරණා කරන අය තමයි ගොඩක්ම කියන්නේ බොහෝ පිරිසක් ඉන්නවා. එහෙම කරන්න එපා. මට ඕන නම් ෆොටෝත් එක්ක නම් වශයෙන් මට කියන්න පුළුවන්. එහෙම මට ඕන තරම් මාක් වෙලා තියෙනවා. අපිට පුළුවන් අපේ YouTube channel එක ඇතුළට ගිහිල්ලා සෙටින්ග් වලට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් අපි සබ් කරලා තියෙන කවුද කියලා. එහෙම සබ් කරලා පැයක් ඇතුළත ඊළඟට ගිහිල්ලා බලද්දී මේ සබ් එක නෑ අයින් කරගෙන. එහෙමයි ඕන තරම් ඉන්න මට දාන්න පුළුවන් ලොකු channel තියෙන අයත් තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා 3000 තියෙන අය ඉන්නවා. මට මේ ඊයේ පෙරේද මට මාක් වුණා එක්කනේ. සබ් කරා බොහොම ස්තුතියි කියලා දාලා තිබ්බා. සබ් එක ඇවිල්ලා තිබ්බා. තව ටීම් ගිහිල්ලා බලද්දී සබ් දෙකක් විතර අඩු වෙලා තිබ්බා. මම ගිහිල්ලා බැලුවා. මොකද මගේ 1000ට ළඟ නිසා මම තට්ටක් ගාලා බලනවා ගිහිල්ලා. මොකද මේක කුතුහලයෙන් දරන අවස්ථාවක් නිසා. එතකොට යාක සබ් එක අයින් කරගෙන තිබ්බා. මම ඒක ස්ක්‍රීන් ෂොට් එකක් ගහගත්තා අවශ්‍ය වුණා කියලා. නමුත් ඉතින් මම එහෙම මේ කට්ටිය මේ වෙලාවේදී ඔබට ෆොටෝස් දාලා ඒ කට්ටිය ගැන කියලා මම එහෙම මනුස්සයෙක්ට මම කරන්න යන්නේ නැහැ. මොකද මමත් මනුස්සයෙක් නිසා මමත් ගොඩක් අමාරුවෙන් මේ තැනට ආපු නිසා. ඉතින් ඒ කට්ටිය ඉන්න තැන ටුට්ට කඩුවේ එහෙම වුණොත් එහෙම කරන්න නැහැ නේද කියලා. ගොඩක් අය එහෙම තමයි. ඉතින් එහෙම කරන්න එපා. ඒක වා නොදිනුවත්කම නිසා එහෙම කරනවා නම් ඊට පස්සේ එහෙම කරන්න එපා. දුන්න සබ් එක ඔය තියෙන අරිනවා. වාගේ අතින් පයින් යන්නේ නැහැ. මම කවාරි සබ් කරා කියලා මගේ අදින් බයි යන එක ගන්න බටන් එක ඔබල බෙල් ලයික් කරන එක ඔබලගේ විතරයි තියෙන්නේ. එච්චර. ඉතින් එහෙම ඔය අදින් දිකට කරොත් දෙතුන් පොලකදී ඔයාව මාර්ක් කරනවා ඒ විදිහට කරලා. අවුරුදු වාගෙන දුන්නොත් මේස් එක ඊට පස්සේ ඔයාව සබ් වෙන එකක් නෑ ගත්තේ. හැම කෙනෙක්ගේම ඔයා කැපිල කැපිලයි. ඔයාට දෙන සබ්ස්ක්‍රයිබර්ස් ලත් ගොඩක් අඩුයි. ඒක නිසා මාපිය සහෝද එහෙම කරන්න එපා. මිනිස්සු ඩේටා කපාගෙන ගොඩක් අමාරුවෙන් මේ ගමනට මේ තැනට එන්නේ. ඉතින් ඒකට ඔයා ශක්තියක් වෙන්නේ ඇයිට. ඉතින් ගොඩක්ම දැන් තියෙන YouTube page කරන අය තමයි subscribe කරන්නේ. ඉතින් ඒක නිසා සමහර විට මම වීඩියෝ එකක් බැලුවොත් මම දාන්නේ නැහැ බොහෝ දුරට like 25 මගෙන් like 35 මගෙන් මම බලන හැම වීඩියෝ එකක්ම මම like කරන එක කරනවාම තමයි.
මගේ අතින් බයින් යන්න දෙනසම බලන්න. අනිවාර්යෙන් මම කවාරි සබ් කරොත් මම යාගේ වීඩියෝ බලලා තමයි සබ් කරන්නේ. නැතුව මම සබ් කරන්නේ නැහැ. පමණක් වෙයි නිකන් සබ් කරනවා ඒක වැලීඩ් වෙන්නේ නැහැ. ඉතින් එහෙම වයික දිගට දවසක් දෙයක් කරොත් එමාව සමහරවිට ඔය YouTube channel එකම disable වෙන්න පුළුවන්. මොකද මට කලින් එහෙම වෙලා තිබුණා මගේ පරණ videos බැලුවොත් මගේ ගැන දාලා තියෙන විස්තරයක්. ඉතින් මම අනිවාර්යෙන්ම video එක විනාඩි දෙකක්වත් බලනවා. දෙකක් දෙකමාරක් ඉඩ තිබ්බොත් පමණක් වෙලාවට සමහර විට මට මේ video එක අදාළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මම video බොම් කරලා තියලා තියෙන විනාඩි 5ක් විතර යනවා. ඊට පස්සේ මම යාර comment එකක් දානවා. ඉතින් මම එහෙමයි කරන්නේ මම වංචා කරන්නේ නැහැ. මේ YouTube එක තුල මම වංචා කරන්නේ නැහැ. මොකද ඒ දේවල් අනිතතර මරත් බලපාන්නේ තියෙන නිසා. ඉතින් ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා මේ. ගොඩක්ම සතුටුයි subscribe කරපු හැම කෙනෙක්ටම හදවතින්ම ස්තුතියි. කියන්න වචන නැහැ. ඔයාගේ ඉස්සලා කිව්ව එක sub එක මට මිලියන ගාණක් කෝටි ගාණක් වටිනවා. ඒක sub එක එකතු වුණ නිසා තමයි මගේ subscribers වඩා සම්පූර්ණ. තමට ඔයා subscribe නැත්තම් subscribers ප්‍රදාහමගේ සම්පූර්ණ වෙන්නේ නැහැ මේ කාලේ තුන. ඉතින් ඒක නිසා හදවතින් ස්තුති නැවත නැවතත්. හැබැයි මගේ තිරේ පිටිපස්සේ මකට කවුරුත් හිටියේ නැහැ. මම ඒ කතාව වාට කියන්නේ. පොඩක් අය කියනවා මෙයා මට උදව් කරා මෙයාට. මට දෙන්නේ උදව් කරලා ඇති. හදවතට එකඟව මං ගැන දෙන්නේ තුන් දෙනෙක්. තුනක් හතරක් කියලා කියනකොට පහක්ම කියලා කියනවා. ඒ වගේ කට්ටියක් තමයි මට උදව් කරලා තියෙන්නේ. මං ඉස්සලක මං කියන්නේ නැහැ මං කියන්න. එක්කෙනෙක් MN Master. MN Master මගේ වීඩියෝ එකක් තිබ්බා අපේ IPTricks මල්ලි මේ මැරුණ එක ගැන දාලා. ඒ වීඩියෝ ටික ලින්ක් එක දාලා තිබ්බා. ඒකේ මට subscribers ළමයන් දැන් 200 කරා 300 කරා වගේ ආවා. ඊට පස්සේ අපේ චාබෝ ගේම් channel එක කරන්නේ දැන් තාමත් චාබෝව subscribe කරලා නැත්නම් ඔයගිලා subscribe කරන හොඳ කොල්ලෙක් වරක් උදව් කරයි. හැබැයි විතර විතර YouTube කැන ලොකු අයට හරදර කරන්න යන්න එපා. මොකද එකට වෙලාවක් නැහැ. එකට channel එක දුලා බෙදී ඉන්න. ඉතින් හිත සමහරව දිගටම රැඳිලා කිව්වොත් ඒකට වගේ link එකක් දායි. මමත් ඉදිරියට මම එහෙම ඔයාලට උදව් කරන්නම්. ඊට පස්සේ චාබ්‍රෝ උදව් කරා. එයාගේ community එකේ මගේ post එකක් දාලා තිබ්බා. 1000 සම්පූර්ණ කර. එතනදි මට subscribers ලා ගොඩක් ආවා. එතනදි මට හිතුණා අනිවාර්යයෙන්ම මම 1000 ඉක්මනට සම්පූර්ණ කර ගන්න ඕන කියලා. ඒ හේතුව උඩ තමයි ආපු kick එකට තමයි subscribers ලා 1000 කොටියක් යන්න කලින් මම සම්පූර්ණ කරගත්තා ഇതു ටික. ඉතින් එතකොට මට නම මතක නැහැ. ඒකෝසක ඔන්ලයින් එකකදී මගේ නම කිව්වා. එයාට මං ගිහලා comment කරනකොට මට කාලෙකදී මට comment එකක් දාලා තිබ්බේ නැහැ. මගේ videos දැක්කේ නැහැ. මට video දාන්න නැති දන්නේ. එයා ඔන්ලයින් එකේදී මට කිව්වා. අපිටල වැඩ කරන කෙනෙක්. මේක බලනවා නම් ඔයාලට මතක් වෙයි මං කියන්නේ ඔයා ගැන කියලා මට නම මතක නැහැ කියන්න. ඉතින් අන්න ඒ වගේ තමයි නැත්ති රේ පිටිපස්සෙන්ද මට කවුරුත් කැමරා ආවා නැහැ. එතකොට මෙන්න මේ විදිහට කරන්න කියලා මට opinion දෙන්න කෙනෙක් මට හිටියේ නැහැ. හැම දෙයක්ම මගේ දැනීම මම ලොකු ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි. හැම දෙයක්ම මගේ දැනීම මට තේරෙන විදිහට තමයි මම කරේ. ඉතින් editing වලට මට කවුරුත් හිටියේ නැහැ. editing වලට හිටපු එකම company එක තමයි Apple company. ඉතින් Apple company එකට ගොඩක් ස්තුතියි Mr. Apple. මට editing ගැන කියලා දුන්නාට. ඉතින් මගේ තියෙන Apple phone එකක් නිසා ඒකේ තියෙන software එක මට ගොඩක් වැදගත් වෙනවා මේ දේවල් කරගන්න. එතකොට YouTube ඔබතුමාට බොහොම ස්තුතියි. මම වගේ මිනිස්සෙක්ට subscribers ලා 1000 සම්පූර්ණ කරගන්න ගමන් disable නොකර තිබුණාට. ඒකේ පොඩි ආතලයක් තියෙනවා. ඉතින් එතකොට PUBG ගහනෝ මේ දවස් ටිකේ ඉතින් ඒකට ගොඩාක් ලොකු ප්‍රතිචාර නැහැ. යන්තම් ඉතින් 100ක් 120ක් 80ක් 60ක් ඒ වගේ බලනවා. ඉතින් අනිත් එක තමයි කියන්න ඕන දේ channel වලින් අය ඔයාව subscribe කරා. මම වේවා. තව කවුරු හරි වේවා. ඔයා එයාගේ views එකක් බලාපොරොත්තු වෙන්න එපා. මම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව එයා නිතරම update වෙන කෙනෙක්. එයා subscribers කෙනෙක් වෙනවා. එකපාරක් කරවගේ video එකක් බලලා තියෙනවා. නමුත් දිගින් දිගට ඔයාගේ video එකක් බලන්න බෑ. ගොඩක් subscribers ලා අඩු වෙන හේතුවක් මේක. දැන් අපේ video බලන්නේ නැහැ එයා කියලා අපි ආව unsub කරනවා. මේ unsubscribe කරනවා එයා. ඉතින් ඒකට හේතුව එයාගේ නෙවෙයි. ඔයා වුණත් එහෙමයි මම වුණත් එහෙමයි. මට අහුනොත් මේ වීඩියෝ එක මම බලනවා. ඒක notification එකක් આવුත් ඉතින් subscribers ලා 2400ක් එක දිගට එකතු වුණාට පස්සේ
වාට වීඩියෝ තුන හතරක් එක දිගට දවසට වීඩියෝ තුනක් හතරක් බලන. 100ක් 200ක් වට ගොඩක් අය දවස් පතා වීඩියෝ අප්ලෝඩ් කරනවා. 3-400ක් බලන්න බෑ. ඒක මගහැරෙන එක මමත් දන්නවා. ඒක නිසා පමණක් නෙවෙයි මට කලින් එක දිගට වීඩියෝ බලපුවයි දැන් මගේ වීඩියෝ බලන්නේ. ඉතින් අරක තමයි හේතුව. ඉතින් ඔයාගේ වීඩියෝ ගොඩක් ඉන්නේ ඔයාගේ YouTube channel කරන අය නම් ඒ කට්ටියකින් views බලාපොරොත්තු වෙන්න එපා. ඒක ඔයාටත් පොදුයි මටත් පොදුයි. මොකද ඔයාටත් මේ බලන ඔයාට දින පතාම වගේ වීඩියෝස් බලන්න පුළුවන්. මම දවසට වීඩියෝ තුනක් දානවා. ඔයාට බලන්න පුළුවන් දෙබැයි. ඉතින් එහෙම කියලා මම ගිහලා ඔයා වන් සබ්ස්ක්‍රයිබ්ස් කරන එක හරියද? නෑ, වැරදි. සබ්ස්ක්‍රයිබ්ස් එක දීලා තියෙන්නේ යාමට. එයා මාව එක විනාඩි 5ක් හරි වොච් ටයිම් එක යාගෙන් මට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට දෙයක් යාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මම කියන්නේ මාව සබ්ස්ක්‍රයිබ්ස් කරපු හැම කෙනෙක්ගේම වීඩියෝ මට බලන්න වෙන්නේ නෑ. සමාව වෙන්නේ ඒකට. ඔයාටත් එහෙම ඔයාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔක්කොගේ වීඩියෝස් වාර බලන්න පුළුවන්ද බෑ. බලන්න වෙලාවකුත් නෑ, බලන්න වෙන්නේ නෑ. මමත් හොයන්නේ අද දවස තුල අලුත් වීඩියෝ ටිකක් බලලා සබ්ස්ක්‍රයිබර්ස්ලා දෙන්නේ කියලා ඒක තමයි. ඔයත් බලන්නේ මේක බලන්න YouTube channel එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයත් බලන්නේ ගලේක වීඩියෝ බලවලා ඉන්නවට වඩා හොඳයි මම ගිහිල්ලා තව කෙනෙකුගේ වීඩියෝ එකක් බලලා මට සබ් එකක් එකතු කරගන්න කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඒකට කිසිම කෙනෙක් හිතමනාපක තරහ ඇති කරගන්න එපා. ඒක තමයි YouTube එකෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා දාන සම්පූර්ණ කියන්නේ YouTube page කරන එකෙන් සම්පූර්ණ වුණාම ඔයාගේ watch time එක views එක අඩුයි. ඔයාගේ talent එකත් එක්ක ඔයා පිටින් ඒ කියන්නේ YouTube channel කරන්න ඇති අය පිටින් ඔයාට එකතු වුණොත් ඔයාගේ views ගන්න වැඩි. ඒකට ඔයගේ හැම video එකක්ම බලන්න. ඒ YouTube channel කරන අයට බලන්න කාලයක් නැහැ. ඒක නිසා වැරදියට තේරුම් ගන්න පහයි. ගොඩාක් අය කරන වැරද්දක් තියෙනවා. ඒක නිසා එහෙම කරන්න එපා. subscribers එකම තියෙන්න දෙන්න එකයින් කරන්න යන්න එපා. අත් දෙක එකතු කරලා ඔයාලට කියන්න. මගේ විතරක් නෙමෙයි YouTube එක තුල ඉන්න හැම කෙනෙක්ගේම. අපි ශ්‍රී ලංකා පුරවැසියන් හැටියට ලංකාව තුළ YouTube channel ගොඩ නැගෙන්න YouTube එක තුළින් monetization එක තුළින් අපිට ගෙවන ගාණ වැඩි වෙනවා. අපේ රටේ YouTubersලා නැත්තම් අපේ රටේ වීඩියෝ ක්‍රියේට් වෙන්නේ නැත්තම් වීඩියෝ YouTube එකට අප්ලෝඩ් වෙන්නේ නැත්තම් අපිට ගෙවන ගාණත් අඩුයි අපේ රටේ මිනිස්සු දකින්නේ නැහැ. ඉතින් YouTube එක තුළ ගොඩාක් YouTubersලා බිහි වෙන්න රටේ ඇඩ්වර්ටයිස්මන්ට් කලාව YouTube එකට එනවා. එතකොට ඒකට ස්පොන්සර් කරනවා. ඒ වගේ ලොකු ජාලයක් තියෙනවා. ඒ ජාලෙට යන නම් අද මේ පොඩි දැන ඉන්න මිනිස්සු. ඔකට්ටිගේ සහයෝගයෙන් අපේ සහයෝගයෙන් දැනකට එන්නවා. එහෙම වුණාම තමයි අපේ ලංකාව තුළ මේ YouTube එක මේවා කරලා මට ඉරාජ් කිව්වා මේ රජය ආවට පස්සේ ගොඩ අපේ මහත්තයා ආවට පස්සේ අපිට YouTube ඔෆිස් එකක් ලංකාවේ බ්‍රාන්ච් එකක් ඉන්දියාවේ තියෙනවා. අපිට ග්ලෝබල් සමාගමේ ඔෆිස් එකක් අපිට ලංකාවට බ්‍රාන්ච් එකක් ගන්න පුළුවන් කතාවක්. ඉතින් එහෙම දෙයක් වුණොත් ඔයාගේ ඕනම ප්‍රශ්නයකට ඇඩ්සන්ස් ප්‍රශ්නයකට අරයගෙන න්යායෙන් අහන්න ඕනේ. ඔයාලට කෙලින්ම කියලා එතනින් විස්තර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා කිව්වලු. මට යන්නේ නැහැ. මම ඒකයි ඔයාලට කිව්වලු කියලා කිව්වේ. ඉතින් ඔන්න ඔහම තමයි මේ දවස් ටික දවසේ ගියේ පොඩ්ඩක් සතුටු දවසක්. මෙතන සබ්ස්ක්‍රයිබර්ස්ලා දාහක් ඉන්නවා කියලා බෝඩ් එකක් ගහගෙන කෑ ගහගෙන යන්න තරම් සතුටක් දැනෙනවා මට. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ට වචනයකින් හරි කමෙන්ට් එකකින් ලයික් එකකින් ෂෙයාර් එකකින් දුන්න සියලුම දෙනාට ස්තුතියි. පොඩියට ඉන්නවනම් චුට්ටක් ලොකු වෙන්න. මෙහෙම හිටි එකෙන් පටන් ගන්න. YouTube channel එක පටන් ගන්න දින එක. මෙහෙම කරලා චුට්ටක් උඩට ආවා. ගොඩක් සතුටුයි ඒක. ඉස්සරහට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ YouTube එක තුල දකින්න දේවල්. ඉතින් අනුගේ දේවල් වැඩක් නැහැ කියලා හිතන වෙලාව. නමුත් කතා කරන්න තියෙනවා හොඳයි කියලා හිතනවා. වීඩියෝ ගොඩක් දීපුණා මම හිතේ නැහැ මෙච්චර කතා කරන්න. මම හිතනවා ඔයාලට මේ කියපු කරුණු ගොඩක් වැදගත් වෙයි. YouTube channel එකේ subscribers දෙකක් හිටියත් පහක් හිටියත් 1000ක් හිටියත් 10000ක් ලක්ෂයක් කෝටියක් හිටියත් පරිස්සම් කරගන්න. හරිම නිතරයි. මේක අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. මොකද මේක මගේ එකක් නෙමෙයි. තව කරන්නේ අනුන් දෙයකට වීඩියෝ අප්ලෝඩ් කරලා දාන විතරයි. මේක එකක් ඕල් ලක මේක ඩිසේබල් කරන්න පුළුවන්. ඒක නිසා පරිස්සම් කරගන්න. කමෙන්ට් කරද්දී එකම වචනේ 100000 පාර තැන් තැන් වල කොපි කර කර කමෙන්ට් කරන්න එපා. අනිවාර්යෙන් ඩිසේබල් වෙනවා channel එක. මට එහෙම වුණා. මගේ ගැන දෙයියෝ බලලා YouTube අයියා බලලා මට ආපහු දුන්න බව ගලයන් ගියා. ඉතින් එහෙම නම් තාමත් ගලේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක බලන්න, notification එකක් ගේන්න ගන්න, ඔයාගේ smart දුරකථනෙට
දැම්ම ගම පින්ගාන සැලින් වාගේ දුර කරන්නේ නොටිෆිකේෂන් එක බලන්න ගලේක මංජන් වැඩකලා තියෙනවා උඩ මේ පරණ වීඩියෝස් මගේ ගොඩාක් තියෙනවා දැන් මේ දවස් ටිකේ ගේමින් අප්ලෝඩ් කරගෙන යනවා ජෝක්ස් වීඩියෝ ඇති ඊපස්සේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්න විදිය තියෙනවා ඒ වගේ ගොඩාක් වීඩියෝස් තියෙනවා එතකොට ජෝක්ස් වීඩියෝ වගේක් ඇති එතකොට ජනප්‍රියතුමා ගැන කියවුවා ඇති අවුරුදු සුබ පැතුම් ඇති ඉදිරියට මත්තල් සුබ පැතුම් තොප්පියක් වා ගන්න උරත් දා ගන්න එහෙනම් සියලු දෙනාටම ජය වේවා good luck all the best subscribers ලා සම්පූර්ණ වුණාට මට සතුටුයි මට ගොඩක් වැලෙන ස්තුතියි